සමහර ඖෂධ වර්ග තියෙනවා ජීවිත ආරක්ෂක අත්‍යවශ්‍ය ඖෂධ යම් කිසි ප්‍රමාණයක් රට තුල මේ වෙනකොට අඩු වෙලා තියෙනවා. අපි දකිනවා සමහර වෘත්තිකයන් සමහර වෘත්තීය සමಿತಿ සමහර නිලධාරීන් ලංකාව තුල තියෙන ඖෂධ ප්‍රමිතියෙන් තොරයි කියලා සම්පූර්ණ ඒකට මං හිතන්නේ විචිත්‍රයක් නෑ බ්ලැන්කට් කවර් එකක් වගේ. ඒ කියන්නේ සම්පූර්ණ ඖෂධ ප්‍රමිතියෙන් තොරයි වගේ අදහසක් සමාජගත කරන්න උත්සාහ කරනවා. සමහර විට කොළඹ මහ රෝහලට බෙහෙත් ගන්න යනවා අනුරාධපුර පොළොන්නරුව හම්බන්තොට මාතර වගේ පැතිවල ඉඳලා. එතකොට ඒ සඳහා යම් කිසි ක්‍රමවේදයක් සකස් කරන්න ඒ ප්‍රතිපත්තිමය කාරණා විදිහට තමයි අපි තේරුම් ගන්න. මොකද මේ පෞද්ගලික ඔසුසල තුලදී රෝගියාට ඖෂධ වේදිය හම්බ වෙන්නේ නැති ප්‍රශ්නය. ඒ ඔසුසල තුල බොහෝ අවස්ථාවල ඖෂධ වේදිය නැහැ. එතකොට මේක නියාමනය කරන්න පෞද්ගලික ඔසුසල නියාමනය කිරීමේ ප්‍රධානම වගකීම තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියට. සාකච්ඡා මතවාද යෝජනා තුලින් රට ගොඩනගමු. අපි නිම්නේදී හමු වෙමු. නිම්නය විරුද්ධ ඩිජිටල් අවකාශය. ආයුබෝවන් ප්‍රේක්ෂක හිතවතුනි, අපි අද තවත් වටිනා කාලීන මාතෘකාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඔබ දන්නවා රටක ඉදිරි ගමනට බලපාන ශේත්‍ර ගණනාවක් තියෙනවා. ඒනු ප්‍රධානම ශේත්‍රයක් තමයි සෞඛ්‍ය ශේත්‍රය. සෞඛ්‍ය ශේත්‍රයේ තවත් උපශේත්‍ර ගණනාවකට බෙදෙනවා. ඔබ දන්නවා මේ වෙනකොට සෞඛ්‍ය ශේත්‍රයේ ගැටලු ගණනාවක් මතුවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපි අද විශේෂයෙන් ආරාධනා කරා මේ ශේත්‍රයේ දීර්ඝකාලීන අත්දැකීම් හා අවබෝධයක් දැනුමක් තියෙන රජයේ ඖෂධ වේදීන්ගේ සංගමේ සභාපති අජිත් තිලකරත්න මැතිතුමා. අපි ප්‍රවිත් දීවි ආයතනයෙන් ඔබතුමා ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ඔබතුමා මේ සෞඛ්‍ය ශේත්‍රයේ ඖෂධ වේදීන්ගේ මේ සංගමේ විදියට ඖෂධ වේදීන්ගේ ඖෂධ වේදීන්ගෙන් සෞඛ්‍ය සේවාවට වන සේවය කෙටි පැහැදිලි කරන්න පුළුවන්ද? ඖෂධ වේදීන්ගෙන් සිද්ධ වෙන කාර්යභාරය ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේදී ප්‍රධාන විදිහට වෙන් කර ගන්න පුළුවන්. ජාතික මට්ටමේදී ඖෂධ නිෂ්පාදනයේ ඉඳලා ඖෂධ රෝහල් තුලට රැගෙන ඒම ඒවා රෝගීන්ට ලබා දීම කියන මේ ඖෂධ නිෂ්පාදනයේ සිට රෝගියා ළඟට ඖෂධය පත්වන මොහොත දක්වා මේ සමස්ත සැපයුම් දාමය තුල සහ ඖෂධ නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඒ ඖෂධ අදාළ ප්‍රමිතීන්ගෙන් අදාළ තත්ත්වයන්ගෙන් තබා ගනිමින් රෝගීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් මේ ඖෂධ රෝගීන් වෙත නිකුත් කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුල ඖෂධ වේදීන් විසින් සිද්ධ කරනවා. නමුත් ජාත්‍යන්තර මට්ටමේදී දියුණු රටවලදී සායන සහ එහෙමත් නැත්නම් වාට්ටු තුල වෛද්‍යවරුන් විසින් විශේෂඥ වෛද්‍යවරුන් විසින් රෝගීන් වෙත ලබා දෙන ඖෂධ නිර්දේශ කරන ඖෂධ පිළිබඳව ඒ අදාළ විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරමින් එම ඖෂධ ලබා දීමේදී ඇති විය හැකි අතුරු ආබාධ වෛද්‍යවරයා අපේක්ෂා කරන ප්‍රතිඵලය ඉතා පුළුල් විදිහට ලබා ගැනීම සඳහා ඖෂධ වේදීන් තම දැනුම සහ කුසලතාව ජාත්‍යන්තරය තුළ මෙහෙයවමින් ඉන්නවා. ඔබතුමා සඳහන් කරා දැන් මේ රෝගීන්ට උපරිම සේවාවක් සලසා දීම තමයි ඔබතුමාලාගේ කාර්යභාරය කියලා. නමුත් මේ අජිත් මහත්මයා අපි දකිනවා මේ රජයේ රෝහල් වල ඖෂධ ලබා ගැනීමට විශාල වශයෙන් පෝලිම් වල රැඳිලා විශාල කාලයක් වැය කරමින් රෝගීන් ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම අපි දකිනවා මේ සමාජයේ මතයක් තියෙනවා අජිත් මහත්මයා ඔබතුමා දන්නවා ඇති මේ මේ රජයේ රෝහල් වල තියෙන ඖෂධ ප්‍රමිතියකින් තොරයි. ඒවා තරම් උසස් ඖෂධ නෙවෙයි කියන කාරණේ. ඒ වගේම මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි අපි දන්නවා දැන් මේ වෙනකොට ඔබතුමා දන්නවා අපිට පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, ගෑස් නැහැ, විදුලිය නැහැ. ඒ වගේම දැන් මේ අවස්ථාවේදී රජයේ රෝහල් වල ප්‍රමාණවත් තරම් ඖෂධ තියෙනවද? ප්‍රමාණවත් තරම් ඖෂධ තියෙනවද කියලා අහන ප්‍රශ්නයට කෙනෙකුට කියන්න පුළුවන් ඔව් කියලා, තව කෙනෙකුට කියන්න පුළුවන් නැහැ කියලා. ඖෂධ විශාල ප්‍රමාණයක් ඖෂධ ගබඩා තුල තියෙනවා. මාස 3කට අවුරුද්දකට ප්‍රමාණවත් සමහර ඖෂධ වර්ගයක් තියෙනවා. සමහර ඖෂධ වර්ග තියෙනවා ජීවිත ආරක්ෂක අත්‍යවශ්‍ය ඖෂධ යම් කිසි ප්‍රමාණයක් රට තුල මේ වෙනකොට
අඩු වෙලා තියෙනවා. සමහර වහගුණ රෝගීන් සඳහා පාවිච්චි කරන, සමහර පිළිකා රෝගීන් සඳහා පාවිච්චි කරන අත්‍යවශ්‍ය ඖෂධ වල අඩුවක් තියෙනවා. මීට මාස 3කට 4කට විතර කලින් මහ බැංකුව විසින් ණයවර ලිපි නිකුත් කිරීම නතර කළා. ඒ නතර කිරීම අනිකුත් සියලු ශ්‍රේෂ්ඨයන්ට වගේම මේ ඖෂධ සැපීමේ ජාලයටත් ඉතා විශාල වශයෙන් බලපෑවා. එහි ප්‍රතිඵලයක් විදිහට යම් යම් ඖෂධ ප්‍රමාණ මේ වෙනකොට රාජ්‍යංශය තුල සෞඛ්‍ය සේවාව තුල අඩුවමින් පවතිනවා. නමුත් ඖෂධ ලබා ගැනීම සඳහා මේ වෙනකොට රජය විසින් යම් කිසි ක්‍රමවේදයන් සකස් කරමින් ඉන්නවා. ඒවාගේ කාර්යක්ෂමතාවය පිළිබඳව යම් යම් ගැටලු සාගතත්වයන් තියෙනවා. නමුත් ඖෂධ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ තියනවාද කියලා ප්‍රශ්නට ඖෂධ තියෙනවා. නමුත් යම් යම් ජීවිත ආරක්ෂක අත්‍යවශ්‍ය ඖෂධවල අඩුවකුත් තියෙනවා. ඊට පස්සේ ඔබට මගෙන් අහන ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නය. ශ්‍රී ලංකාව තුලට රැගෙන එන සියලුම ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරන ලද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියාමනයට යටත් කරලා තමයි ශ්‍රී ලංකාව ඖෂධ රැගෙන එන්නේ. එතකොට ඖෂධයක් කිසියම් රටකින් හෝ නිෂ්පාදන සමාගමකින් රෝගීන්ගේ භාවිතය සඳහා ශ්‍රී ලංකාව තුල නිර්දේශ කරන්න ජාතික ඖෂධ නියාමන අධිකාරිය. ඒ නිර්දේශ කළාට පස්සේ එහි ප්‍රමිතිය පිළිබඳව නවත සොයා බලනවා නම් ඒ සඳහා විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයකට කරන්න ඕනේ. එතකොට මේ වෙලාවේ අපිට මහ ජනතාවට කියන්න තියෙන පණිවිඩය තමයි ඒ ආකාරයට ප්‍රමිතිගත වුණ ඖෂධ තමයි සෞඛ්‍ය රාජ්‍ය සේවාව සහ පෞද්ගලිකාංශය තුළ තියෙන්නේ. අපි දකිනවා සමහර වෘත්තිකයන්, සමහර වෘත්තීය සමಿತಿ, සමහර නිලධාරීන් ලංකාව තුළ තියෙන ඖෂධ ප්‍රමිතියෙන් තොරයි කියලා සම්පූර්ණ ඒකට මම හිතන්නේ විචිත්‍රය නෑ, බ්ලැන්කට් කවර් එකක් වගේ. ඒ කියන්නේ සම්පූර්ණ ඖෂධ ප්‍රමිතියෙන් තොරයි වගේ අදහසක් සමාජගත කරන්න උත්සාහ කරනවා. අපි ඖෂධ වේදීන් විදිහටත්, රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය විදිහටත් ඒ කටයුත්ත කිසිම වෙලාවක අනුමත කරන්නේ නැහැ. මොකද මේ ඖෂධවල ඖෂධීය ගුණය තියෙනවද නැද්ද කියන එක පිළිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීමකින් හැර කාටවත් කියන්න බෑ. එතකොට එහෙම නැතුව තියෙද්දි අපි ඖෂධ ප්‍රමිතියෙන් තොරයි කියලා කියන එක ඇතුළේ මේ ඖෂධ භාවිත කරන රෝගීන් ඉතා බරපතල අපහසුතාවයකට සහ අසරණතාවයකට පත් කරනවා. කඩේකට ගියාට පස්සේ කෙසෙල් ගෙඩියක් ගන්නකොට, ඇපල් ගෙඩියක් ගන්නකොට, ලුණු ගෙඩියක් ගන්නකොට රෝගියාට සර් ගලවලු කරුවාට අවස්ථාව හම්බ වෙනවා. ඒ තත්ත්වය ප්‍රමිතිය පිළිබඳ තෝරලා ගන්න, තමන්ට අවශ්‍ය දේ තෝරලා ගන්න, තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් තෝරලා ගන්න, තමන්ට අවශ්‍ය විදිහට තෝරලා ගන්න. නමුත් මේ ඖෂධය කියන එක භාවිත කරද්දී රෝගියාට ඒ සඳහා කිසිදු අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. එතකොට රෝගියාට හම්බ වෙන අවස්ථාව තමයි තමන්ගේ රෝගය පිළිබඳව කියන එක. එතකොට වෛද්‍යවරයා කරන්නේ රෝගී තත්ත්වය පිළිබඳව සලකලා බලලා ඖෂධ නිර්දේශ කරනවා. එතකොට ඒ නිර්දේශ කරන ඖෂධ ඖෂධ වේදියා විසින් රෝගියාට ලබා දෙනවා. එතකොට මේ ඖෂධ පිළිබඳව කිසිදු ආකාරයක මැදිහත්වීමක් රෝගියාට කරන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඔහු ඉතා දැඩිව විශ්වාස කරනවා වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ඖෂධ වේදියා විසින් ලබා දෙන ඖෂධ තමන්ගේ රෝගය නිවාරණය කර ගැනීම සඳහා සුදුසුයි කියන එක. ඒ අදහසට, ඒ චින්තනයට අපි බාධා කරන්න හොඳ නැහැ. වෘත්තිකයන් විදිහට හරි, වෘත්තීය සමිති විදිහට හරි, යම් කිසි අවස්ථාවක යම් යම් ඖෂධවල ගුණාත්මක තත්ත්වය පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් ඒක ජාතික ඖෂධ නියාමන අධිකාරියට වාර්තා කරලා ඒක භාවිතයෙන් ඉවත් කිරීමට විධිමත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය භාවිත කරනවා හැර ජනමාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා ඖෂධ ගුණාත්මකතාවයෙන් තොරයි කියලා කියන ප්‍රකාශයම විවාදාත්මකයි. ඒ ප්‍රකාශය තුළ සමාජය, අපි වෘත්තිකයන් විදිහට අපිට තියෙන සමාජීය වගකීමක්, ඒ වගකීමෙන් බැහැර වෙලා සමාජයේ අසරණ භාවයට පත් කරන ප්‍රකාශයක් විදිහට තමයි මම අවබෝධ කරගන්නේ. මම යලිත් මතක් කරනවා මේ රජයේ රෝහල්වල සතියේ දිනවල අපිට දක්නට ලැබෙනවා විශාල දීපු පොලින් මේ ඖෂධ ලබා ගැනීමන. මේකට මේ ඖෂධ වේදින් විදිහට යම් කිසි ක්‍රමවේදයක් විධිමත් භාවයක් හදන්න වැඩ පිළිවෙලක් නැහැ. මෙහෙමයි, දැන් මම මේට කලින් අවස්ථාවකත් මේක සඳහන් කළා. සුදුපාට පෙති හතරක් පහක් ඔබට පෙන්වුවොත් එහෙම ඒක හුදෙක් පෙත්තක් හරි රසායනික ද්‍රව්‍යයක් හරි විතරයි. එතකොට මේ රසායනික ද්‍රව්‍ය ඖෂධයක් බවට පත් කරන්නේ ඖෂධ වේදියා විසින්. මේකේ නම, මේකේ ප්‍රමාණය, මේක මොකටද පාවිච්චි කරන්නේ, මේක පාවිච්චි කරාම තියෙන අතුරු ආබාධ මොනවාද, මේක පාවිච්චි නොකළ යුතු අවස්ථා මොනවාද, ආහාරයට ඉස්සරලද පස්සේද පාවිච්චි, මෙන්න මේ ආකාරයට කිසියම් රසායනික ද්‍රව්‍යයක්
ඖෂධයක් බවට පත් කරන්නේ ඖෂධ වේදියා විසින්. එතකොට ඒ අර රෝහලේ ඖෂධ කවුන්ටරය ඇතුලේ බැලූ බැලමට අපිට පෙවුනට මේ යම් කිසි තුන්ඩුවකට එකලස් කරන ලද ඖෂධ ටිකක් රෝගියා අතට දෙනවා කියන එක පෙනුනට මේක ඇතුලේ ලොකු විද්‍යාත්මක පසුබිමක් කාර්යභාරයක් තියෙනවා. එතකොට මේ රෝගියා වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද ඖෂධ මේ රෝගියාගේ වයස ස්ත්‍රී පුරුෂ භාව රෝගී තත්ත්වය මේකත් එක්ක ගැලපෙනවද මේ නිර්දේශ කරලා තියෙන ඖෂධ ඖෂධ අතර යම් අන්තර් ක්‍රියාවක් තියෙනවද මේ ප්‍රමාණයන් ගැලපෙනවද මේ සියල්ල නිරීක්ෂණය කරලා යම් කිසි එකඟතාවයකට ආවට පස්සේ තමයි මේ ඖෂධ නිකුත් කරන්න නිකුත් කරන්නේ රෝගියාට එතකොට ඒ කාර්ය සටහන යම් කිසි කාලයක් ගත වෙනවා ඒ ගත කරන කාලේ රෝගියාගේ සුභසිද්ධිය යහපත සඳහාම වනවා මිසක් ඒ කාලය ගත නොකර කඩිනමින් ඖෂධ ලබා දීම ඇතුළු අපි අනපේක්ෂිත ගැටලු ගණනාවක් නිර්මාණය වෙන්න පුළුවන් ඒක නිසා ඖෂධ වේදීන් රෝගියන් වෙනුවෙන් ගත කරන කාලය පිළිබඳව ඇත්තටම අපිට දැනෙන කාලය මදි ප්‍රමාණවත් කාලයක් හම්බෙන්නේ නැහැ කියලා නමුත් අපර උම කියන තර්කයේ සාධකේ අදහස අපි පිළිගන්නවා රෝගීන් නිසා ඉතා දුබු පොළොන් වල ඉන්නවා ඉතින් ඒ සඳහා රජයන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපත්ති මේ වශයෙන් තීන්දුව ගත යුතු වෙනවා ඖෂධ වේදීන්ගේ ප්‍රමාණය වැඩි කරන්න පුළුල් කරන්න සේවාවන් පුළුල් කරන්න ඊට පස්සේ සමහර විට කොළඹ මහ රෝහලට බෙහෙත් ගන්න එනවා අනුරාධපුර පොළොන්නරුව හම්බන්තොට මාතර වගේ පැතිවල ඉඳලා එතකොට ඒ සඳහා යම් කිසි ක්‍රමවේදයක් සකස් කරන්න ඒ ප්‍රතිපත්තිමය කාරණා විදිහට තමයි අපි තේරුම් ගන්නේ. අපි දකිනවා මේ රටේ ජනතාවත් දකිනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ගැටලු ගණනාවක් මතුවලා තියෙනවා. වෙලාවකට වෛද්‍යවරු තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්න වෘත්තීය ක්‍රියාමාර්ග වලට යනවා. ඊට පස්සේ හෙදියන් යනවා. ඊට පස්සේ ඔබතුමන්ලා වැනි ඖෂධ වේදී ඊළඟට කම්කරු ශ්‍රේණිය වල විටින් විට විශාල උද්ඝෝෂණ රැල්ලක් අපිට දකින්න ලැබෙනවා. එතකොට අපි දැක්ක පහුගිය කාලේ අධ්‍යාපන ක්ෂේත්‍රයේත් මේ වගේම ගැටලු ගණනාවක් මතු වුණා. අවසානයේ යම්කිසි පිරිසක් මේක මතයක් හැදුවා මේ ගුරුවරු දෙමව්පියන්ගේ දරුවගේ හතුරු විදිහට. ඒ වගේද මෙතනදී අජිත් මහත්මයා මේ තුලින් පසුගිය කාලෙත් අපි දැක්ක ඇති වෙච්ච මේ උද්ඝෝෂණ මේ වගේ ව්‍යාපාර හරහා මොකද්ද උනේ මේ විශේෂයෙන්ම මේ අඩු ආදායම් ලාභී රෝගීන් තමයි දැඩි අපහසුතාවයකට පත් වුනේ. රටේ තව පිරිසක් ඉන්නවා ඒගොල්ලන්ට ඕනතරම් පුජ්ජලික ආරෝග්‍ය ශාලා තියෙනවා ඕනෑම වෙලාවක 24 පැයම ගිහිල්ලා රේන් ගන්න තමන්ගේ සෞඛ්‍ය පහසුකම් ඉටු කර ගන්න පුළුවන් ආයතන. හැබැයි මේ අඩු ආදායම් ලාභී රෝගීන් විශාල ලෙස අසරණ. සමහරවිට ඇත්තටම ඔබතුමා මම හිතන්නේ අහන්න ඇති. ඕකට හෙන ගහන්න ඕන වගේ වචන පවා පාවිච්චි කරනවා. එතකොට ඔබතුමා මේ ඖෂධ වේදින්ගේ සංගමයේ සභාපතිතුමා විදිහට අපිට මේ ගැන පැහැදිලි කිරීමක් කරා නම් හොඳයි. ටිකක් කතා කරන්න ඕනේ මාතෘකාවක්. අපි වෘත්තීය සමිති. එතකොට රජය ආණ්ඩුව අපව ලියාපදිංචි කරලා තියෙන වෘත්තීය සමිති විදිහට මේ රටේ කම්කරු දෙපාර්තමේන්තුව තුල. එතකොට ඒ හරහා අපිට වෘත්තීය සමිති විදිහට කේවල් කිරීමේ බලය සහ අයිතිය රජය පිළිඅරගෙන තියෙනවා. එතකොට අපි වෘත්තීය සමිති විදිහට අපේ මැන්ඩේට් එක අපේ අරමුණ ඉලක්කය විය යුත්තේ සමාජිකයාගේ සුභසිද්ධිය සකස් කිරීම. එතකොට සමාජිකයාගේ වැටුප් ගැටලු, උසස් වීම ගැටලු, ඊට පස්සේ සේවා තත්ත්වයන් පිළිබඳව ගැටලු මේවා නිරාකරණය කරන්න තමයි වෘත්තීය සමිති තියෙන්නේ. හැබැයි සෞඛ්‍ය සේවාව තුළ අනෙකුත් සේවාවන් වලත් එහෙම වෙන්න පුළුවන්. සෞඛ්‍ය සේවාව තුළ අපි අරගල කරගෙන යනකොට අපි මේ කියන කාරණාවෙන් අරගල කරනවා ඒක නිශ්චිතයි. අපි ඒක අපිට බාර දීලා තියෙන ජොබ්ක වගකීම. හැබැයි ඒ කරගෙන යන අතරතුරේ ඔබලා නොදකින පැත්තක් තියෙනවා. අද වෙනකොට ලංකාව ශ්‍රී ලංකාවේ ශේෂ්ත්‍රයන් ගත්තහම ජාත්‍යන්තර මට්ටමේ තියන්න පුළුවන් ශේෂ්ත්‍රයන්. මම හිතන්නේ ඉදිකිරීම මංශයට පුළුවන් කියලා. මම හිතන්නේ නැහැ වෙනත් කර්මාන්ත මොනවා හරි නිෂ්පාදන ගුණකට බෑ. හැබැයි අපේ සෞඛ්‍ය සේවාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන අපේ සෞඛ්‍ය සේවාවේ දත්ත ගත්තහම ලදරු මරණ අනුපාතිකය, උපතේදී මරණ අනුපාතිකය මෙන්න මේ වගේ කාරණා ජාත්‍යන්තර මට්ටමේදී අපේ සෞඛ්‍ය සේවාවේ දර්ශක
ජාති අන්තර මට්ටමේ තියෙනවා. ඉහළින් තියෙනවා. ඉහළින් තියෙනවා. ඒකට ප්‍රධාන සාධකයක් විදිහට මම දකිනවා වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය. ඒ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයේ ආකාර කීපයකට එකක් තමයි අපි අරගල කරලා තියෙනවා මේ රටේ මේ පාරවල් දිගේ කෑ ගහලා උද්ඝෝෂණ කරලා තියෙනවා ඖෂධ වේදීන්ගේ අධ්‍යාපනය ලබා දෙන්න කියන කාරණය. ඖෂධ වේදීන්ට උගන්වන්න කියන කාරණය. එතකොට ඒක හරියනම් අපි එහෙම කරන්න ඕනේ එකක් නෙමෙයි. මේ රට සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිපත්ති මේ වශයෙන් කළ යුතු කාර්යය. එතකොට මේ ඖෂධ වේදීන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම සෞඛ්‍ය සේවාවේ වෘත්තිකයන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම හුදෙක් ඖෂධ වේදියාගේ හෝ වෙනත් වෘත්තිකයෙකුගේ අධ්‍යාපනය දියුණු කිරීමට එහා ගිහිල්ලා එහි ප්‍රතිඵලය සේවාව ලබන රෝගියා වෙත යනවා. අනිත් පැත්තෙන් ගත්තහම අපේ කාර්යභාරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල කරන්න දෙන්න කියන උද්ඝෝෂණ උපවාස අපි ඉල්ලීම් කරලා තියෙනවා. එතකොට සමහර වෘත්තිකයන් තවත් කණ්ඩායම් වලට තමන්ගේ රැකියාවේ අවස්ථාවන් ලබා නොදී අධ්‍යාපන ලබා ගැනීමට තියෙන අවස්ථාවන් මගහරින බාධා කරන වෙලාවල් වල වෘත්තීය සමිති මැදිහත් වෙලා ඒ නිරාකරණය කරලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති තමන්ගේ වෘත්තීය සමිති වලට පවරපු රාජකාරියට එහා ගිහිල්ලා සමාජයේ යම්කිසි තැනකට මේ සෞඛ්‍ය සේවාව යම්කිසි තැනකට අරගෙන යාම සඳහා කාර්යභාරයක් කටයුත්තක් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ රටේ මහ ජනතාවට ගැටලුවක් ඇති වෙන වෙලාවල් වල උදාහරණයක් විදිහට සුනාමි අවස්ථාවේ යුද්ධයේ අවස්ථාවේ අවුරුදු 30ක පුරා අවසාන වශයෙන් මේ කොරෝනා වසංගත අවස්ථාවේ සෞඛ්‍ය සේවාවේ නිලධාරීන් වෘත්තිකයන් කොන්දේසි විරහිතව ඒ සඳහා මැදිහත් වෙලා තියෙනවා මේ රටේ මිනිස්සුන්ගේ ජල ජීවිතයේ සුවපත් කිරීම සඳහා. අවසාන වශයෙන් මම අර කිව්ව කොරෝනා වසංගත වෙලාවේ ඔබ සියලු දෙනා නිවෙස් වලට ආරක්ෂිතව ඉන්න වෙලාවේ අපි අපේ ජීවිත පිළිබඳව පමණක් නෙමෙයි අපේ නිවෙස් වල ඉන්න අපේ දරුවන්ගේ දෙමව්පියන්ගේ පවා ජීවිත අවදානමකට දාලා මේ සේවාව රෝගීන්ට ලබා දුන්නා. ඒ සඳහා වෘත්තීය සමිති විදිහට අපි අපේ සමාජිකයන් මෙහෙවලා තියෙනවා. අපි සමාජිකයන් එක්ක කතා කරලා තියෙනවා මේක අපි කරන්න ඕන කටයුත්තක් කියලා. ඒක නිසා වෘත්තීය සමිති උද්ඝෝෂණ කරන එක ඇත්ත, උපවාස කරන එක ඇත්ත, වැඩ වර්ජන කරන එක ඇත්ත, ඒ හරහා රෝගීන් අපහසුතාවයට පත් වෙන එකත් ඇත්ත. හැබැයි ඒකට ප්‍රධාන වශයෙන් මඟ කිව යුතු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සිද්ධ වෙන පරිපාලනය සහ රජයේ විදිහට ප්‍රතිපත්ති සකස් කිරීමේදී තියෙන අඩුපාඩු. උදාහරණයක් විදිහට දැන් ඔය අවසාන වශයෙන් ඔබ මතු කරපු කාරණය සෞඛ්‍ය සේවාව ඇතුලේ වෘත්තිකයන්ට තම තමන්ගේ වෘත්තීය භාවය දැනුම කුසලතාවය භාවිතා කරලා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට ප්‍රතිපත්තියක් සකස් කරලා නැහැ. අධ්‍යාපන අවස්ථාවන්ට පුළුල් ඉඩකඩ විවෘත කරලා නැහැ. ඒ වගේම තමයි මේ සෞඛ්‍ය සේවාව තුළ ඉන්න ශාස්ත්‍රය තුළ ඉන්න වෘත්තිකයන්ගේ වැටු දීවනා සඳහා පිළිගත හැකි ප්‍රතිපත්තියක් නැහැ. ඒක බලයේ තියෙන හයියේ තියෙන කණ්ඩායම් විසින් තම තමන්ගේ කොටස කඩා බිඳගෙන යන ක්‍රමයකට තමයි මේක හුරු කරලා තියෙන පාලකයන්. ඒක නිසා ඒ පාරේ යමින් අපිටත් අපේ බලය පෙන්නලා වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට සිද්ධ වෙන අවස්ථාවක් නැතුවම නෙවෙයි. ඔබතුමාට කියන්න පුළුවන් අපි දැන් මෙතෙක් සාකච්ඡා කර කරුණු ගැටලු निराකරණය කරගනිමින් ප්‍රමිතිගත සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් ඖෂධ වේදියෙක් විදියට සහ ඖෂධ වේදීන්ගේ සංගමේ සභාපතිතුමා විදියට ඔබතුමාට රටට දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද? කොහොමද අපි මේ මේවා නිවැරදි කරගෙන ප්‍රමිතිගත සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන්නේ මේ රටේ? මම හිතන්නේ මම ඉස්සෙල්ලා නතර කරපු දැනින් පටන් ගන්න පුළුවන් මේක. ඇත්තටම ප්‍රමිතිගත සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා ප්‍රථමයෙන්ම රජයට සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රතිපත්තිමය වශයෙන් හැමෝටම පිළිගත හැකි සෞඛ්‍ය සේවාවේ ඉන්න වෘත්තිකයන් නිලධාරීන් රෝගීන් මේ සියලු දෙනා ගැන සලකලා බලලා සකස් කරගත්ත ප්‍රතිපත්ති දාමයක් තියෙනවා. හැබැයි අපි දකින්නේ නැහැ එහෙම තියෙනවා. උදාහරණයක් විදිහට එක කාලයක් සෞඛ්‍ය ශාස්ත්‍රයේ සුළු සේවකයන් විදිහට වැඩ කරපු වැඩිම පිරිසක් ආවේ බදුල්ලේ. ඊට පස්සේ පොළොන්නරුවේ. ඊට පස්සේ කළුතරේ. තව ටික දවසකින් මහනුවරින් වෙයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේවා තීරණය වෙන්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ බඳවා ගැනීම
ඔවුන්ගේ සුදුසුකම් ඔවුන්ගෙන් ලබා දිය යුතු සේවාව ඊට පස්සේ ඒ සේවාව ලබා දීමට ඒ වෘත්තිකයන්ට ලබා දෙන පහසුකම් මේ සියල්ල සඳහා ප්‍රමිතිය ලබා දීම සඳහා ඊට කලින් සෞඛ්‍ය අමාත්‍යාංශය තුලට ප්‍රමිතියක් ගේන්න ඕනේ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා සෑම වෘත්තිකයෙකුටම සෑම පුරවැසියෙකුටම සෑම නිලධාරියෙකුටම අභිමානවත්ව තමන්ගේ සේවය සලසලා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් ඒ සඳහා වැටුප් සහ දීමනා ලැබෙන ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ඇති වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය තුල හැම වෙලෙම වෙලා තියෙන බලය තියෙන කෙනා තමන්ගේ කොටස කඩා ගන්න ක්‍රමයක් දැන් ඔබතුමා කියන්නේ දැන් මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන්ම මේ දේශපාලනීකරණය වෙච්ච නිසා මේ ව්‍යාකූලත්වය ඇති වුණා කියලා කියන්න පුළුවන්ද එහෙම දෙයක්ද ඔබතුමා සඳහන් කරන්නේ ඔබතුමා දේශපාලනය කියන එකෙන් අදහස් කරන්නේ පක්ෂ දේශපාලනය නම් ඒක එහෙම නෙමෙයි හැබැයි වෘත්තීය සමිති වෘත්තිකයන් ඊට පස්සේ යම් යම් බලය සහිත දේශපාලන කණ්ඩායම් විසින් මේ සෞඛ්‍ය සේවාව තමන්ගේ වුමනාවලින් සම්පූර්ණයෙන්ම හසුරනවා ඒක ඇතුලේ සමහර මුළු ලංකාව පුරාම ඒ වෘත්තික කණ්ඩායමේ නිලධාරීන් 50ක් හරි 60ක් හරි වෙන්න පුළුවන් ඉන්නේ ඔවුන්ට එතකොට පිරිස් බලයක් නැහැ හැබැයි ඔවුන් ලබා දෙන සේවාව නිල කරන්න හරි මෙච්චරයිද කියලා තීරණය කරන්න ඒ කණ්ඩායම සේවා අත්‍යවශ්‍යයි එතකොට නමුත් මේ සෞඛ්‍ය සේවාව තුළ ගොඩක් දේවල් තීරණය වෙන්නේ කේවල් කිරීමේ බලය සහිත කණ්ඩායම් මත ඉතින් ඒක නිසා මේ ප්‍රතිපත්ති සකස් කිරීම අත්‍යවශ්‍යයි කියන කාරණය තමයි මම කිව්වේ ඒ අධ්‍යාපන සුදුසුකම පාදක කරගත්ත වැටුපක් අධ්‍යාපන සුදුසුකම් පාදක කරගත්ත දීමනාවක් අධ්‍යාපන සුදුසුකම් පාදක කරගත්ත දැනුම රෝගීන් වෙත ලබා දීමේ ක්‍රමවේදයක් ප්‍රතිපත්තිමය වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ යුතුයි රජය සකස් කළ යුතුයි ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කටයුතු කරන සියලුම වෘත්තිකයන්ගේ වෘත්තීය සමිතිවල ප්‍රඥාන්ගේ දැනුම කුසලතාවය යොදාගෙන සකස් කළ යුතුයි එහෙම සකස් කරනවා නම් ඔබ ඔය කියන ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතිගත සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාව තුළ ලබා දෙන්න පුළුවන් හොඳයි සභාපතිතුමනි මේ අපි දන්නවා මේ වෙනකොට මම මීට කලින් සඳහන් කරා රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගණනාවක් විශාල හිඟයක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට වරායේ අපිට ආරංචි විදියට කන්ටේනර් 2000කට පහළුම් 2000කට වැඩි සංඛ්‍යාවක් ඉරවිලා තියෙනවා. මේවා වැඩියෙන්ම තියෙන්නේ ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කියලා තමයි ආරංචි තියෙන්නේ. පුවත්පත්වල එහෙම තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ අද දවසේ තියෙන මේ තත්වයට මේ ඖෂධ වේදීන් විදියට සහ ඖෂධ වේදීන්ගේ සංගමයේ විදියට මේ බරපතල ගැටලු රාශියක් උදාහරණයක් විදිහට ගියොත් මේ පැනඩෝල් පෙත්තපා පහුගිය කාලේ බොහොම හිඟ වුණා දින කීපයක්. එතකොට මේකට මොකද්ද ගන්න පුළුවන් විසඳුම මේ අවස්ථාවේදී? මම මේ අවස්ථාවේ නිශ්චිතවම මෙන්න මේ විසඳුම ගන්න පුළුවන් කියලා දෙන්න විසඳුමක් මට නැහැ. නමුත් අර මම ඉස්සෙල්ලා කිව්වාගේ ප්‍රතිපත්ති සකස් කරනකොට ලංකාවේ සෞඛ්‍ය ඒ 60කට 75කට වඩා අවධානය යොමු වෙලා තියෙන්නේ රෝගේ හැදුනට පස්සේ සුව කිරීම සඳහා. නමුත් දියුණු රටවල් වල සෞඛ්‍ය වැඩි අවධානය යොමු වෙන්නේ රෝගේ නිවාරණය කිරීම සඳහා. එතකොට අපිට පුළුවන් නම් රෝගේ හැදෙන්න කලින් උදාහරණයක් විදිහට දැන් මේ වෙනකොට ලංකාව තුළ යම් කිසි කතිකාවතක් ඇති වෙනවා මේ ස්ථූලතාවයට එහෙමත් නැත්නම් දියවැඩියාව බෝනෝන් රෝග වලින් වළක්වා ගැනීම සඳහා යම් කිසි ක්‍රමවේදයකට පෙර ගත යුතු පූර්වවැඩසටහන් සූදානම් කරගෙන යනවා. ඉතින් ඒ වගේ මේ රෝගය වැළඳීමට පෙර මහජනතාව සුවපත්භාවයෙන් තබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ විදිහට සෞඛ්‍ය සේවාව විදිහට විශාල කාර්යභාරයක් තියෙනවා. ඒක ප්‍රමාණවත් තරමින් ඉෂ්ට වුණා නම් රෝගීන් බවට පත් වුණාට පස්සේ ප්‍රතිකාර කරනවට වඩා මහජනතාව රෝගී බවට පත් නොකරගෙන තබා ගැනීමේ වගකීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ රජයට තියෙනවා. ඔබතුමා කියන්නේ ප්‍රතිකාරයට වඩා මේ රෝගීන් ආරක්ෂාව කියන එක තමයි. අජිත් මහත්මයා අපි දන්නවා මේ සමහර ඖෂධ තියෙනවා බොහෝ ඖෂධ එකම ඖෂධයේ විවිධ වෙළඳ නාමයන් යටතේ තියෙනවා. එතකොට සාමාන්‍ය රටේ පුරවැසියන් සිවිල් වැසියන් මේ ගැන කිසිම අවබෝධයක් නැහැ. අපි ෆාර්මසිකට ගියාම බෙහෙත් විකුණන ගියාම සමහර විට එතන ඉන්නේ ඔබ වැනි විද්වත් වෘත්තිකයෙක් නෙමෙයි.
එතකොට එයාට මේ ගැන ලොකු අවබෝධයක් නැහැ සාමාන්‍ය මිනිසුන්ට. එවැනි ඔබ තුමාලානි විද්‍යාත්මක කෘතිකයකින් බෙහෙත් ගන්න අවස්ථාවක් නැහැ. මොන ගැසෙත් නැහැ. එතකොට මේ 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 මිනිස්සු බෙහෙත් ගැන කිසිදු අවබෝධයක් නැතුව මොකක් හරි ලියලා දෙන දෙයක් ගන්නවා. සමහර විට ඒ ඖෂධ වෙළඳසැලේ වෛද්‍යතුමා ලියපු බෙහෙත නැත්තම් ඊට වෙන බෙහෙතක් දෙනවා. මේකට මේක හොඳයි කියලා. එතකොට ඒක නැති නිසා සමහරට රෝගී අර බෙහෙත අරන් යනවා. ඒක හොඳද නැද්ද කියන කාරණේ දන්නේ නැහැ. එතකොට ඒකත් එක්කම අවසාන වශයෙන් ඔබතුමා පැහැදිලි කරන්න රෝගියාට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? මම හිතන්නේ ඔබ යම්කිසි තැනකට අරගෙන ආව සාකච්ඡාව. ඔය කියන කාරණය අපි රජයේ ඖෂධ වේදීන්ගේ සංගමයේ විදිහට ඉතා පුළුල් වශයෙන් මේ රටේ ඖෂධ වේදීන් සමග ඒ වගේම පාලන බලයේ තියෙන නිර්භාරයන් සමග ඉතා විශාල වශයෙන් සාකච්ඡා කරන ප්‍රශ්නයක්. මොකද මේ පෞද්ගලික ඔසුසල තුලදී රෝගියාට ඖෂධ වේදිය හම්බ වෙන්නේ නැති ප්‍රශ්නේ. ඒ ඔසුසල තුල බොහෝ අවස්ථාවල ඖෂධ වේදින් නැහැ. ඒතොර මේක නියාමනය කරන්න පෞද්ගලික ඔසුසල නියාමනය කිරීමේ ප්‍රධානම වගකීම තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියට. එතකොට එහෙම ඖෂධ වේදියෙක් විසින් ලබා දිය යුතු රෝගියෙකුට ලබා දිය යුතු ඖෂධ ඖෂධ වේදියෙක් නොවන කෙනෙකුගෙන් රෝගියාට හම්බ වෙනවා නම් ඒ සඳහා ඖෂධ නියාමන අධිකාරිය වගකීම යුතුයි. රෝගීන්ට වගකීම යුතුයි. මොකද ඖෂධයක් භාවිතා කරද්දී රෝගියාට හම්බ වෙන්න ඕන තොරතුරු ටිකක් තියෙනවා. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මම හොඳ උදාහරණයක් ගන්නම්. දියවැඩියාව සඳහා භාවිතා කරන ඖෂධ. දියවැඩියාව සඳහා භාවිතා කරන සමහර ඖෂධ තියෙනවා. ඒ ඖෂධය ගන්න ඕනේ අපි ආහාර අරගෙන කෑම කාලා බොන වතුර එක්කත් එක්ක බොන්න ඕනේ. සමහර ඖෂධ තියෙනවා කෑම කන්න විනාඩි 15කට විස්සකට පස්සේ ඉස්සෙල්ලා බොන්න ඕනේ. දියවැඩියාව සඳහා තියෙන ඖෂධ. එතකොට ඔබ මොහොතකට හිතනවා නම් වෛද්‍යවරයා නිර්දේශ කරනවා මේ ඖෂධ දෙක. ඖෂධ දෙක පෞද්ගලික අංශයේ ඔසුසලකින් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා රෝගියා පාවිච්චි කරනවා. හැබැයි ඔබට කියලා නැහැ කවුරුත් මේක ආහාරත් සමගම ගන්න හරි එහෙම නැත්නම් ආහාරයට පෙර ගන්න කියලා හරි. ඔහු කරන්නේ මතක් වෙන කොයි හරි වෙලාවක ගන්නවා. ඒතර ඊළඟ සැරේ වෛද්‍යවරයා ළඟට ගියාම ඔහුගේ රුධිරයේ සීතල ප්‍රමාණය පාලනය වෙලා නැහැ. බෙහෙත් බීව ගන්නවා ඔව් කියනවා. වෛද්‍යවරයාට අවස්ථා දෙකයි තියෙන්නේ. එක්කෝ මේ භාවිතා කරපු ඖෂධ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් තව ඖෂධයක් එකතු කරන්න ඕනේ. ඇත්තටම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ඖෂධ වල හරි ඖෂධ මේ ගුණාත්මක භාවය පිළිබඳව නෙමෙයි. මේ ඖෂධේ නිවැරදිව භාවිතා කිරීම පිළිබඳව රෝගියාට නිසි උපදෙස් ලැබුණ නැති එක. පිටා විශාල වශයෙන් දකිනවා බලවත් අධ්‍යක්ෂ මත මහ ජනතාව විදියට විදුලියේ සීනි ප්‍රමාණය පාලනය කිරීම සඳහා පළවෙනි වතාවට ඖෂධ නිර්දේශ කරාට පස්සේ වෛද්‍යවරයා අවුරුදු දෙකක් පවේ කාලයක් යනකොට මේ ඖෂධ ප්‍රමාණය දෙගුණ තුන්ගුණයක් වෙලා රෝගීන් පාවිච්චි කරනවා. මොකද ප්‍රධාන වශයෙන් මම අර ඉස්සෙල්ලා කිව්වාගේ වග කියන්න ඕනේ ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ වේදීන්ගේ සේවාව පෞද්ගලික ඔසුසල් තුළදී ලබා නොදෙන්නේ නැහැ. ලබා ගන්න තියෙන අවස්ථාවන් මගහැරලා තියෙනවා නම් ඒක නියාමනය නොකරන ඖෂධ නියාමන අධිකාරිය වගේ කියන්න ඕනේ. ඒ වගේම තමයි රෝගීන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි ඔබ භාවිතා කරන සෑම ඖෂධයකම භාවිතා කිරීමට අදාළ තොරතුරු ටිකක් තියෙනවා. මේක ආහාරයට ඉස්සරලද පස්සේද මේක තවත් ඖෂධයක් සමග භාවිතා කරන්න සුදුසුද මේ ඖෂධ වර්ග දෙක එකට පාවිච්චි කරාට කමක් නැද්ද මෙන්න මේ වගේ කරුණු. ඊට පස්සේ මේක වතුරත් එක්ක බොන්න හොඳයිද කිරිත් එක්ක බොන්න හොඳයිද එහෙම නැත්නම් වෙන මොන හරි දියරයක් එක්ක බොන්න හොඳයිද මෙන්න මේ වගේ කරුණු. අපි දකිනවා සමහර විට උදේ ඖෂධ වේල මේ කාර්යබහුල මේ සමාජය තුළ එක්ක බස් එකේ යනකොට එක්ක තමන්ගේ වාහනය යනකොට පෙත්ත කටට දාගන්නවා. වතුර බොන්න පැයකට දෙකකට පස්සේ මේක වැරදි. අනිවාර්යෙන්ම ඖෂධයක් පාවිච්චි කරනවා නම් ඒ ඖෂධය සමග වතුර වීදුරුවක් එක්ක බොන්න ඕනේ. පැරසිටමෝල් දෙකක් බිව්වත් වතුර වීදුරුවක් මිලිලීටර 200ක් සමග බොන්න ඕනේ. මේ පරිවිද මිනිස්සු දන්නේ නැහැ. ඒ නොදන්නකම නිසාම මේ ඖෂධ භාවිතය ඉතා විශාල වශයෙන් වැරදි විදිහට භාවිතය නිසා අපි නොදන්න
රෝග නැගන්න අතුරු ආබාධ ගණනාවකට රෝගීන් පත් වෙනවා. ඒක නිසා අර ඔබ සඳහන් කළා වගේ ඖෂධ වේදියාගේ සේවාව රෝගීන්ට සෞඛ්‍ය සේවාව තුළ රෝහල් පද්ධතිය තුළ ලැබෙනවට අමතරව පුද්ගලික අංශය තුළත් ඒ සේවාව ලබා දීමේ වගකීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ නියාමන අධිකාරියට තියෙනවා කියන පණිවිඩය අපි මතක් කරනවා. ප්‍රේක්ෂක හිතවතුනි සෞඛ්‍ය සේවාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂයෙන්ම ඖෂධ සම්බන්ධයෙන් ඉතාමත් වටිනා තොරතුරු ටිකක් අපි අද සාකච්ඡා කරා කියලා මම හිතනවා. අද අපිත් එක්ක සාකච්ඡාවට එකතුනේ රජයේ ඖෂධ වේදීන්ගේ සංගමේ සභාපති අජිත් තිලකරත්න මහතා. ප්‍රමිති දීවි ආයතනයේ වෙනුවෙන් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. සාකච්ඡා මතවාද යෝජනා තුලින් රට ගොඩනගමු. අපි නිම්නේදී හමු වෙමු. නිම්නය විරුද්ධ ඩිජිටල් අවකාශය.